කෝප් කොමිටුවෙන් තමයි මේ මහා මංකොලේ එයට ප්‍රථමයෙන් දියුගුණ ශේකර මැතිතුමාගේ සභාපති කෝප් කොමිටුවෙන් ඊට පස්සේ සුනිල් හඳුනිස්තු මැතිතුමාගේ සභාපති කෝප් කොමිටුවෙන් දැන් මේ කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේ ජනවාරි මාසයේ තුල අපි අනිවාර්යෙන් විවාද කරන්න ඕනේ ඒකට පාර්ලිමේන්තුවේ පක්ෂනායක රැස්වීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ පක්ෂනායකෝ ඒ පිළිබඳව කටයුතු කරලා ඒ විවාද කරයින් පස්සේ පාර්ලිමේන්තුව විසින් තීන්දුවක් ගන්න ඕනේ මේක ගණ ගන්න ඕන ක්‍රියාමාර්ග මොනවද කියලා. මොකද දැනට එහෙම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවෙන් කතානායකතුමා හරහා එහෙම එකක් ගිහිල්ලා නැහැ. ඒ නිසා තමයි අපිට පේන්නේ තවදුරටත් මේ මහ බැංකු බැඳුම් කරේ පිළිබඳව වංචාව යට ගහන්න විවිධ ක්‍රියාමාර්ග යන්නේ. සමහර වෙලාවට මේ සුපිරි ඇමති කෙනෙක් පිළිබඳ පනත ජනතාව අතර වාදයට විවාදයට ගේන්නේ එහෙම තව එකුත් විදිහට දැන් දන්නේ නැහැ. මොකද සුපිරි ඇමති ගැන පනත විවාදිනේ කොට අර කමතක වෙනවා කියලා හිතාගෙන. ඒ නිසා දැන් වර්තමාන බහැමක ඔබතුමාගෙන් අපි අහන්නේ අපිට ඔබතුමා ගැන විශ්වාසයක් තියාගෙන අපි ඔබතුමා අලුතෙන් පත් කරා. ඔබතුමා කිව්වා මේ පාර්ලිමේන්තුවෙන් එන්නා වූ ඒ පරීක්ෂණ වලට අමතරව ඔබතුමාත් මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ හබැංකු ඇතුලේ පවත්වලා තීන්දුවක් ගන්නවයි කියලා මේ අදාළ පර්පිටුවල් ට්‍රෙෂරිස් ආයතනය සම්බන්ධයෙන්. හැබැයි මේ මොහොත වෙනකොට අඩු ගානේ තාවකාලිකවත් මේ 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 විමර්ශන අවසාන වෙන තෙක්වත් පර්පිටුවල් ට්‍රෙෂරිස් ආයතනය අත්තිටිමක් කරලා නැහැ. ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහත්මයා ගැන අපිට තියෙන්නේ මහත් වූ ගෞරවයක්. ඒ ගෞරවය මේ මහ බැංකු අධිපතිතුමා වුණායින් පස්සේ තවත් වැඩි වෙන ලකුණු පහළ වුණා. එතුමා කිව්වම පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව පිළිබඳව ඒ පරීක්ෂණ පිළිබඳව අමතරව එතුමාත් පරීක්ෂණයක් කරලා ඇක්ෂන් ගන්නවායි කියලා. නමුත් දැන් එහෙම ඇක්ෂන් එකක් ගන්න බව පේන්නේ නැහැ. ඒ නිසා ඉන්ද්‍රජිත් කුමාරස්වාමිතුමාට අපිට කියන්න තියෙන්නේ කරුණාකර මහ බැංකු අධිපතිතුමා වීමට පෙර ඔබතුමා කෙරෙහි මේ රටේ ජනතාව දක්වපු ගෞරවයත් ඒ වගේම අධිකාර ජනාධිපතිතුමා ඔබතුමා කෙරෙහි දක්වපු ගෞරවයත් තමයි ආන්දෝලනාත්මක කරුණු මත හිටපු මහ බැංකු අධිපතිතුමාගේ කාලයේ දික් නොකරන තත්ත්වය තුළ ඔබතුමාව නැවත එතෙන්ට පත් කරන්න. ඒ නිසා ඔබතුමාම මේ මාධ්‍යයට ඇවිල්ලා කිව්වා අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වලා යම් තාවකාලික තීන්දුව ගන්නවායි කියලා. තාවකාලික තීන්දුව ගත්තා නම් පර්පිචුවල් ට්‍රෙෂරිස් ආයතනය තවදුරටත් මේ ලිස්ට් එකේ ඉන්න බෑ. එක දෙක තාවකාලික තීන්දුව ගන්න ඕනේ ක්‍රමවේදය සම්බන්ධයෙන්. දිගින් දිගටම ඔක්ෂන් ක්‍රමවේදයට පමණක් නෙමෙයි අර මික්ස් සිස්ටම් එකටයි ආයතෝ පවතින්නේ. දැන් දිගින් දිගටම ඔක්ෂන් සිස්ටම් ඔක්ෂන් ක්‍රමයට යනවායි කියලා කියන්නේ එකක් පර්පිචුවල් ට්‍රෙෂරිස් ආයතනය අත්තිටවන එක දෙක ඒ වගේ ආයතන තව තවත් වලට උඩගෙඩි දෙනවා කියන එක. ඒ මික්ස් සිස්ටම් එකට යන්නට ඕනේ. ඒ නිසා ඒ පිළිබඳව එතුමා මේ විවිධ ප්‍රවෘත්ති සාකච්ඡාවලදී ජම්මෙන් ප්‍රකාශ කරලා තිබුණා. ඒ නිසා අපි එතුමාට කියනවා දැඩි ලෙස අපි එතුමාගේ රාජකාරී ස්වභාවයට ඇඟිලි ගහන්න යන්නේ නැහැ. නමුත් මේ ජනතා මුදල් ඊගවට මේ ජනතා මුදල් මහදවල් කොල්ලකාපු ඒ කොල්ලයට සම්බන්ධ බෑන තාම ඉන්නවා. එක අර්ජුන කෙනෙක් අයින් කරා. අර්ජුන මහේන්ද්‍රන් අර්ජුන එලෝෂියස්ක තමයි බෑනක තමයි පර්පිචුවල් ට්‍රෙෂරිස්. ඒ නිසා මං හිතන්නේ මහ බැංකු අධිපතිතුමාට අපි කියනවා මේ ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් මතුවෙච්ච බොහෝ කරුණු පහුගිය අවුරුදු තුළ හීන් කේන්ද්‍රියක් වගේ මතුවෙලා මහා හඬක් බවට පරිවර්තනය වෙලා ගියා. හිටපු මහ බැංකු අධිපතිතුමාගේ ධූරය දික් නොකරගන්නත් පුළුවන් වුණේ ඒ හඬවල තමයි. ඒ නිසා ඔබතුමා මේ ගැන වහාම කටයුතු කරලා පාර්ලිමේන්තුවේ මේක වාද කරලා කතානායකතුමා හරහා පරීක්ෂණ පවත්වන තුරු ඒ පරීක්ෂණ නිමා වෙන තුරුවත් පර්පිචුවල් ට්‍රෙෂරිස් ආයතනය තාවකාලිකව අයින් කරන්නේ කියන ඉල්ලීම අපි එතුමාගෙන් කරනවා. අපි ඒ පිළිබඳව එතුමාගේ ප්‍රතිචාරය දිහා බලලා පක්ෂයක් හැටියට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න සූදානම් කියන එකත් කියන්න කැමතියි.